දරුවන් හඬහැරය ආරම්භ කරන්න අපිට අවසරයි. අද දවසෙත් අපි ඔන්න සුපුරුදු වෙලාවට ඔබ ළඟට ආවේ සුවිශේෂී වැදගත්කමක් තිබෙනව අඬහැරයත් අරගෙන. මම මේ සුවිශේෂී වැදගත්කමක් තියෙන්නේ ඇයි කියන කාරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කළ යුතුයි. මොකද සතියක් පුරාවට හැමෝම බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේට යම් කිරි සිසිලක්, එහෙම නැත්තම් ජීවිතයම් කිසි වෙනසක් බලාපොරොත්තු වෙන. ඉතින් ශ්‍රී ලාංකේය ජන සමාජයක් තුළ හැදුණු වැඩුණු අපි මේ ජනශෘතියට, ජනකවියට, අපේකමට, සිංහලකමට පුදුම තරම් ආදරේ. ඒ ආදරේ දක්වන හින්දම අපි අඬහැරේ මේ විදිහට අරගෙන යන්න තීරණය කරා සෑම සතියකම සෙනසුරාද දවසේ. ඉතින් මේ සෙනසුරාද දවසේ මේ විදිහට අපි අඬහැරය අරගෙන එනකොට විශේෂයෙන්ම විවිධ පුද්ගලයන් අපිත් සමගින් එකතු වෙනවා. අද ඉතාමත්ම සුවිශේෂී පුද්ගලෙක් අපිත් සමගින් එකතු වෙනවා. ඉතාමත්ම ගෞරවයක් අඬහැරයට එතුමන්ගේ සම්ප්‍රාප්තිය. ඒ නිසා ආයුබෝවන් කියලා මුලින්ම ඔබතුමාට පිළිගන්නවා. අපි අනිත් අය හඳුන්වා දීමට මත්තෙන් මේ ඉන්නේ මුහුණ මං හිතන්නේ තරම් හුරු නැති වුණාට මෙතුමන් ගැන කතා කරොත් බොහෝ දෙනෙක් දන්නවා. වස්නාහිර පළාත් සෞන්දර්ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, සංගීත විශාරද නන්දසේන කටුවාවල මෙතුමන්, ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා. මෙතුමන් ගැන නම් අපිට බොහෝ දේවල් කතා මහ කරන්න වෙනවා. මම බොහොම ජනප්‍රිය ගීතයක් පොඩ්ඩක් මතක් කරොත් එතුමන් සිහිපත් වේවි. අලුපාට හැන්දෑව කුවහම කවුද නොදන්නේ. ඒ ගීතයට පුදුමාකාර ප්‍රතිචාර ලැබුණා. ඒ විතරක් නෙමෙයි, මට ආරාධනාවක් කළාතු පෙම් කවක්. මෙහි සියලු ගීතවල සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ මෙතුමා. ඒ විතරක් නෙමෙයි, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ නියෝජනය කරා. තවත් බොහෝ දේවල් අපි ඉදිරියට කතා කරමු. අද වන විට සුවිශේෂී ස්ථානයක සිටින, සුවිශේෂී දැනුම බෙදා දෙන පුද්ගලයෙක් තමයි එතුමන්. ඒ වගේම තමයි මගේ අනෙක් පැත්තට ගමන් කරොත් අපිත් සමගින් ඉන්නේ කුෂ්ලානි ඉරේෂා වික්‍රමසිංහ මහත්මිය. ආයුබෝවන්. ඔබතුමියත් ඉතාමත්ම ගෞරවයෙන් අපි පිළිගනු ගන්නවා. ලලිත කලාවේදී උපාධ්‍යාරණියක්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජනගායනා පිළිබඳ විශේෂ හැදෑරීමක් කළා, විශේෂ කුසලතා පිරුණු තැනැත්තියක්. ඉතින් අපි එතුමියත් ආදරයෙන් පිළිගත්තේ. එහා පැත්තට ගියාම අපිට හැමදාමත් හම් වෙන අපේ ආදරණීය චරිතය අපි පසිඳු පහළ මැදගම බෝධමත් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අඬහැරේට. ඉතින් අඬහැරේ අද බොහොම ලස්සන වෙලා, සුන්දර වෙලා කියලා තමයි අපි පටන් ගත්තේ. එහෙනම් අපි අපේ මැතිතුමා ඉන්න වෙලාවේ අපි බොහොම ගෞරවයෙන් තුමන්න කියන්නේ සර් කියලා. ඒ ගෞරවය අපිට මං හිතන්නේ වැඩසටහනකට ආවයි කියලා නැති වෙන්නේ නැහැ. ඉතින් අපි තුන් සරණ කියලාම වැඩේ පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මං හිතනවා මේ ඇත්තටම හොඳයි. මොකද මේ අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට බෞද්ධ ආගමික පරිසරයක හැදුණු අපේ සිංහල ගැමි ජනතාවට ආගමික පරිසර සිහිපත් කිරීමම ආරම්භ කිරීම ඉතාමත් හොඳයි. ඉරේෂා, මං හිතනවා අපි මුලින්ම තුන් සරණේ කියලා ගායනය කරලා පටන් ගමු. Oh,
අවසර ඉල්ලගෙන අපි අපි අන්ධහැරේ ආරම්භ කරනවා වගේම අපි අර අපේ නන්දසේ මහත්මයා කිව්වා වගේ ආගමික පරිසරයක් අපි විශේෂම බෞද්ධාගම පරිසරයක ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නේ ශ්‍රී ලංකේකයන්. ඉතින් ඔවුන් බෙහෙවින්ම ප්‍රිය කරනවා මේ ගීතේ වගේම තමයි මේ ජන කවි. විශේෂයෙන්ම අපිට මේ තුන් සරණ නම් මතක් ඉන්නේ සිරිපාදියක් නේද? දැන් මෙහෙම එකක් තියෙනවා නේද? අපි ඉස්සර හිටිය ගැමියෝ හරිම සරලයි. වගේම හරිම චාම් දිවි පෙරතක් නිගත කරලා තිබුණේ. ඒතර අපිට මේ ජන කවිය, ජන ගීය අපේ ජන ජීවිතයේ කැඩපතක් වගේ විනිවිද දකින්න පුළුවන්. අපිට ඉතිරලා තියෙන ජන ශ්‍රුතියෙන් අපිට ලැබිච්ච ලොකු දායාදයක්. දැන් මේ ඒ ජන ජීවිතයේ මේ ගම්බදව හිට මිනිසුන් නූගත් කියලා සලකන්න බෑ. මොකද මේ ආගමික පරිසරයෙන් බොහොම මේ සංයමයේ විනය කියන එක හැදිච්ච බවට මේ මේ පේනවා. මේ දැන් මේ තුන්සරණේ කවි ගත්තාම මේකට පොඩි කතාවකුත් තියෙනවානේ. දැන් මේ ඉස්සර වන්දනා ගමන් කරනකොට අද වගේ ප්‍රවාහන පහසු ගන්නෑ. ඔව්. ඒත් ඒ කාලේ තමන්ගේ අඹදරුවන්ට මේ ඉඩකඩම් ලියලා දීලා තමයි මේ සිරිපාදියාගේ ඉතින් මේ ආගමික පරිසරේ. එතකොට මේ එතරම් භක්තියක් තිබුණා මේ 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 ගමනේ තියෙන අවධානමකුත් තියෙනවා. නමුත් මේකට මේ තියෙන බැතිබරකම, මේකට තියෙන හැඟීම අර ගායනා වලින් අපිට බොහොම ලොකුට පේනවා. මේ නැසෙ මොකද ඔය තුන්සරණ කවි යම් කිසි ලිඛිත ඉතිහාසයක් තියෙනවද නැත්නම් මේක? ඇත්තටම දැන් අපි මූලික අධ්‍යාපන ස්ථානයේ වෙන්නේ වසර 2530 මේ අපේ සංස්කෘතිය මෙහෙම පැවතගෙන එන්නේ පන්සල ආශ්‍රිතවනේ. එතකොට අධ්‍යාපනය තියෙන්නේ පන්සලෙන්නේ. පන්සලෙන්. ඒ ආශ්‍රිතව ඉන්න පතපති අධ්‍යාපනය නොලැබුණාට පන්සල ඇසුරෙන් ලැබිච්ච දායාදේ තමයි මේ මේ අධ්‍යාපනය. එතකොට අවිධිමත් අධ්‍යාපනයක් නේ ලැබෙන්නේ. ඔව්. ඔව් දැන් මේක අපිට අපිට විධිමත් අධ්‍යාපනයක් තියෙනවානේ. මේ අවිධිමත් අධ්‍යාපනය ලැබිච්ච මේ පන්නරේ අද වෙනකොට අපිට කොච්චර ප්‍රායෝගිකව මේක ව්‍යවහාර කරනවද මිනිස්සු මේ මේ විනය තියෙනවද අපිට කියන එක පේනවා. දැන් මේක හරි බැතිබරව නිගයන්නේ. මේ නාදමාලාව ඇතුළේ දැන් මේ නාදමාලාව වුණත් දැන් නාදමාලා දෙකක් විරේෂක ගෙයුවා. එකක් අපි කියනවා අපි අධ්‍යාපනය ඇතුළේ මේ පසින්දු එක නාදමාලාවක් අපි ශුද්ධ සරාත්මකව ගයනවා. අනිත් නාදමාලාව කොමල සරාත්මකව ගයනවා නේද? එතකොට මේ සංගීතය පැත්තෙන් පොඩි විග්‍රහයක් අපිට මේකේ කරන්න පුළුවන්. එතකොට මේකේ මේ හැඟීම අර පිරිත්වල හඬ ඇහිච්ච හඬ, පන්සලේ ඇහිච්ච හඬ නේ? ඒ ඒ නාදමාලාවල් සියුම් වශයෙන් මේවා මේ ජනයා දැනගෙන කරපුවා නෙමෙයි. නමුත් අර નિરાයාසයෙන් નિසගෙන් මනසට ඇවිල්ලා මේ කටවහරෙන් කටවහරට පැවතගෙන ඇවිල්ලා මේවා දැන් අද සම්ප්‍රදාන කුල මෙහෙම පැවතගෙන ආපු දේවල් නෙමෙයි. නමුත් ඉතින් අද සිරිපාද ගියොත් අපිට පසුදු වැඩි හරියක් ඇහෙන්නේ ඕවා නෙමෙයි නේද? සමහර වෙලාවට ගීතවලට විවිධ දේවල් ආරූඪ කරන්නේ. මම හිතන්නේ මේ අපි මේ කතා කළ යුතු තැනකයි අද ඉන්නේ කියලා මට හිතෙනවා නන්දස මහත්මයා. මොකද බොහෝ දිනක් දැන් අපි මේ තාරුණ්‍ය ගැන කතා කරොත් එම සමහර විට සමහර අය චෝදනා කරන. නමුත් පසුදු වගේ තරුණයන් ඉන්නකොට අපිට මේ චෝදනාව ටිකක් බැහැර කරන්න වෙනවා. මොකද මේ මේ පිළිබඳ උනන්දු වෙන දැන් ඔබතුමා අධ්‍යාපනඥයෙක් විදිහට විතරක් නෙමෙයි ගුරුවරයෙක් විදිහට දැන් පාසල් කීපයක ඔතුමා අධ්‍යාපනය ලබා තිනවා. කොහොමද ඒ හම්බ වෙන දරුවන්ට මේ මේ පරිසරේ වාසනාවකට අපේ රටේ මේ දරුවෝ ඇත්තටම හරිම වාසනාවන්තයි. අපි හිතන මේ දරුවෝ නොමගට යන්නේ නැහැ විශේෂයෙන් ලලිත කලාව වගේ විෂයන් හදාරන. ඒනුත් අති සියුම්නේ සංගීතය වගේ කලාවක් නේද? දැන් ජන සංගීතය හෝ ඒවා මේ හින්දුස්ථානි සංගීතය හෝ ඒවා බටහිර සංගීතය හෝ ඒවා මෙහි ශාස්ත්‍රීය පැත්ත ග්‍රහණය කරගන්නකොට දරුවෙකු තුළ ඇති වෙන මේ තැන්පත් බව හරි සංයමයේ කියන එක හරි ඇති වෙනවා මේ කලාව ඇතුලේ. ඉතින් මේ අපිට මේ ජන ගීය ගැන කතා කළත් මේ මේවා ගයනකොට වයනකොට මේක ඇතුලේ වෙන්නේ නාදමාලාවක් විතරක් නෙමෙයි තහවුරු වෙන්නේ. මේෙන් ලොකු පණිවිඩයක් ගෙනියනවානේ. ඉතින් මේ 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 වහරත් එක්ක මේ මේ ප්‍රබඳුමත් එක්ක ඉතින් ඒ මේ ජන ගී හෝ මොනවා හෝ කලාවක් ඉගෙන ගන්නකොට ඇත්තටම අපි දරුවෝ හරි වාසනාවන්තයි අපිට ඉන්න ගුරු පරම්පරාවත් එක්ක උගන්නනවා නම් හරියට මේ විෂය මම හිතනවා ගොඩාක් අපේ දරුවෝ නොමගට යන තත්ත්වේ බේරගන්න පුළුවන්. නොමගට ගිහිල්ලා බොහොම සුමගට ගන්න අපේ දරු පරපුරක් ඉන්න මේ රටක විශේෂ මතක් කරන්න ඕනේ අඳුරේ අපි විශේෂයෙන්ම මාධ්‍ය වගකීමක් විදිහට අපි මේ කරන්නේ නන්දස මහත්මයා විශේෂයෙන්ම මතක් කරලා විදේශගත වෙලා ඉන්න අපි මේ රටට ආදරය කරන මේ සිංහලකමට ජන කවියට මේ ජන ශ්‍රුතියට ආදරය කරන බොහෝ පිරිසක් අපි වටා එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ට අද දවසේ අපි මේ සජීවි අවස්ථාව ලබා දීලා තියෙන කතා බහ කරන්න අද දවසේදී මේ නන්දසෙන් කටුවල මැතුනවා අපිත් එක්ක ඉන්නවා. මං හිතන්නේ අධ්‍යාපනය පැත්තෙන් වත් පුංචි හරි ගැටලුවක් මං හිතන්නේ අපි දන්නවා
ඩුබයි රටේ වෙන්න පුළුවන් ඉතාලිය වෙන්න පුළුවන් වෙන රටක වෙන්න පුළුවන් අධ්‍යාපනයේ හදාරන පුංචි දරුවෝ ඉන්නවා අපි දන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ වුණත් යම්කිසි ගැටලුවක් තියෙන්නට පුළුවන් අධ්‍යාපනයේ සංගීතයේ සම්බන්ධයෙන් ඒ වුණම දෙයක් අපිත් එක්ක කතා බහ කරන්න. ඒ වගේම තමයි කවියක් කියන්නට හිතේ තියෙනවා නම් ඒක හිතේ තියාගෙන ඉන්න එපා. ඒ අදහස් මුදාහරින්න හොඳම තැන තමයි අඬහැරේ කියලා කියන ගමන්. අපි තවත් කවියකට ගියොත් හොඳයි කියලා. අපි ඇත්තටම දැන් අපිට මේ පුරාණේ ඉඳන්ම පළමුවෙන් අපිට හම්බෙන්නේ මේ කෘෂිකර්මාන්තය හා බැඳිච්ච ගීත. නේද? අපේ ගැමියෝ කෘෂිකර්මාන්තය එක්කනේ ජීවත් වුණේ. එතකොට කෘෂිකර්මාන්තය නියලිලා ඉන්නකොට එයින් පසුකාලීනව එහෙම විවිධ ආකාරයෙන් මේ ජනගීය ගලාගෙන එනවා. දැන් විශේෂයෙන් අපිට සම්බන්ධයි මේ කෙත හා බැඳිච්ච ගීත. නේද? අපි ප්‍රධාන ආහාරය බත. එතකොට කෙතත් එක්ක සම්බන්ධ වෙච්ච මුගක් මිහිරි රසවත් කවි අපිට හම්බ වෙනවා. මේ ඉරේෂා මං හිතනවා දැන් කෙතේ අවස්ථාව ගැන ඔයාට ඇති කතා කරන කෙතේ මේ කෙත හා සම්බන්ධ වෘත්ති හා සම්බන්ධ බැඳුණු කෘෂිකර්මාන්තයේ සම්බන්ධව ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය උඩ මම දකිනවා ගොඩාක් සමීපයි ජනගීය අපිට අදටත්. නමුත් ඉස්සර කාලේ මේ පොත්පත්වල ලිව්වේ නැහැ. නමුත් කුඹරට බැහැලා කුරක්කන් ටිකක් කපනකොට ගොයන් කපනකොට ගොයන් එකතු කරනකොට කට්ටි අර ලොකු බාල පරම්පරා වෙත ටික පාගනකොට අඹරු ටික දක්කගෙන එනකොට ඕකේ තියෙනවා පොඩි මේ අපේ කම කියන එක. එතකොට ඒහිදී නෙළුම් ගීත සහ ඕසේ ගායනා. දැන් අපිට මුලින්ම ඉන්නේ රේෂා දැන් මේ කාර්යානුබද්ධ වෙනකොට මුල්ම කාර්යය තියෙන නෙලනවා කියන එක. නෙලනවා කියන්නේ මොකක්ද රේෂා? නෙළුම් කියනකොට දැන් ගොඩක් පරම්පරාව ළමයි අලුත්ලයි කියන නෙළුම් මල් කඩනකොට කියන ගීත. ඒක දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ නේද? අලුත් පරම්පරාව අතර මේක ටිකක් ආගන්තුකයි මේක මේ අවස්ථාවට. එතකොට කියන නෑ පුතේ මෙහෙමයි අපි ගොයමට බැහැලා ගොය මේ වල් පැල නෙලනකොට කියන ගීත තමයි මෙන්න මේ. ඉරේෂ මං අහලා තිනවා මේ ගොයම් සිටවනකොට කියන ගීත කියනවා කියලා. එකම කියනවා දෙ අවස්ථා දෙක දෙකේදීම සම්බන්ධ කරගන්නවා. වල් පැල නෙලීමේදී සාමාන්‍යයෙන් ගීත මේ අපි නෙළුම් ගීත ගායන වෙලාවලුත් තියෙනවා. එතකොට ඉරේෂා මේ දැන් පලාත්බදව මේ නෙළුම් ගායන විශේෂ වෙනවා නේද? විශේෂ වෙනස් වෙනවා. නාදමාලා වෙනස් වෙනවා. ඒ කොහොමද එහෙම වෙනස් වෙන්නේ? ගීත යති පිහිටීම කියන කරුව ගායන ස්වරූපයේ අනුව දැන් කෙටි ඕසේ දික් ඕසේ ගායන අපි කියමු මොනරාගල ප්‍රදේශයේ ගායනා කරනවා. හේවහැට ප්‍රදේශයේ සමහර විට ඊට වඩා වෙනස් වෙනවා. ඒක වැරදි නැහැ. කාලානුරූපීවත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ඒක තමන්ගේ කරගෙන ගායනා කරන එක තමයි අපි දැන් දරුවන්ට කියලා දෙන්නේ. පාසල අධ්‍යාපනයේදීත් අපි ඒක දැන් දරුවන්ට දෙන්නේ. නියමිත නාදමාලාව තමන්ගේ කරගෙන ගායනා කරන්න ඒ තමන් ඒ වපසරිය තියෙනවා එතනින් පිටර යන්නේ නැතුව. සීපදයක් හෝ වේවා බඹර සීපදයක් ඒ වට අදාළ නාදමාලා හරියට දරුවන්ට දෙන්න තමයි දැන් අපි පාසල අධ්‍යාපනයේ සැලක ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා ඒ සම්බන්ධයෙන්. දැන් ඉරේෂ මට මතක් කරන්න මේ වෙලාවේදී අපිට කතා කරන්න හොඳ දෙයක් මතුණා. මේ දැන් මේ ජනගීය අපි එක සංගීත ආකෘතික පිහිටලනේ අපි සෘතියක් පිහිටලා අපි මේ ගයන්නේ. හැබැයි ඕක අර සැබෑ පරිසරයේ ගැයුනේ එහෙම නෙමෙයි නේ. එතකොට ඒකට වෙනමම සෘතියක් තිබ්බනේ. දැන් මිනිස්සුගේ කටහඬේ ඒ තිබිච්ච හඬ ඒක තමයි සෘතිය. සමහර වෙලාවට ඒකත් ගන්න ඒ අතරටම පන්සලෙන් ඇහිච්ච හොරණෑ නාදේ. පන්සලේ ඇහිච්ච හොරණෑ නාදිය තමයි සුසුත් බොහෝ විට කියන නාදය අර හිටපු අපේ අත්තම්මලගේ කනේ හැමදාම තිබුණා. පන්සලට යනවා එනවා ඒගොල්ලෝ ආවතේ කරනවා හාමුදුරන්ට තියෙන්නේ කෙත පන්සලට යාබදව ගම් උඩ තියෙනකොට හෙල්මැලි ආශ්‍රිතව තියෙන පන්සල ඒකට යනවා එනවා. එතකොට ඒකෙදී ඒගොල්ලන්ට ඒව හැනවා. දැන් බලන්න අපිට ආගම කොච්චර දුර සම්බන්ධයි මේ කාර්යයකට මූලික සම්බන්ධයක් තාවයක් තියෙනවා නේ. ඊට වැඩි දැන් ඔය කියන කතාව හැතුලේදී බලන්න කර අර කිව ගැමියාගේ තිබෙන්න අද්ද නුගත් කියන කමෙන් එපිටට ගියපු කතාව අද්දකීම අද්දකීම ඒ කියන්නේ ඒ ගැමියා පුදුම විදිහට තමන්ගේ දැන් හැරදී පරිණතීටපත් වෙන්නේ කාර්යානුබද්ධව කාර්යයත් එක්කනේ ඒක තමයි වෘත්තීයමය පැත්ත මේ ඔව් නේ ඒක හරි පුදුමයි අපි ඒක අහලා අපි තව බොහෝ දේවල් කතා කරමු නමෝ
දැන් ඒක සුවිශේෂ ගායනයක් නේද? ඒක පොඩ්ඩක් ඔව් දැන් මේකේ මේ පසිතු මේකේ අර ආං අහ කියලා අන්තිර ඉවර වෙන කතාවක් එහෙම ගායන කොටසක් තියෙනවා. මොකද කොහොමද රේෂා කියන අපි විග්‍රහ කළොත්? නෙළුම් කීවල අර මේ නාසික අක්ෂර අක්ෂර පාවිච්චි කරලා කියන එක මේ සාමාන්‍යයෙන් එක නෙළුම්ගී වලට අයිති කොටසක්. ඒකෙදි තමයි නෙළුම්ගී ඕසේ කියන ගායන ශෛලියේදී අපි අඳුරගන්නේ නෙළුම්ගී මෙහෙමයි කියන එක. ඒක සම්ප්‍රදායනුකූලව දැන් දරුවන්ට පවා අපි ඒක ගුවන්නනවා. ඒක මොණ්ඩාගල ප්‍රදේශයේ හේවහැට හිටියා හීම් මැණිකා කියලා. මම කැම්පස් එකේ ගෙන ගන්න කාලේ අපි ඔය අපේ කුලතිලක සාදරයෙන් මතක් කරන උනාද නැති උනාත් අපි අතර අපි අද මේ වගේ තත්ත්වයකට ඉන්නේ. සීදේස් කුලතිලක මැතිතුමා. කුලතිලක මැතිතුමා ඒ කාලේ කරපු පරීක්ෂණ අදටත් කැම්පස් එකේ තාම තියෙනවා රිසර්ච් එකේ. මම හිතන්නේ ගුවන් විදුලි ජන සංගීත පරීක්ෂාංශ නිසාවල කාර්යභාරයක් සිදු කරපු එතුමාගේ නිර්මාණ. එතකොට ඒවා එතුමා ගෙනහිල්ලා ගෙනහිල්ලා ළමයි එක්කගෙන ගිහිල්ලා ඒවා අහන්න සලස්වලා ඒවෙන් කරගත්ත දේවල්. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ ප්‍රදේශයකට විතරද ඔය ආකාරයේ ගායන? නෙළුම්ගීවල මේ නාසික්‍ය බව තියෙනවා නෙළුම්ගීවල විතරයි. සහ කුරක්කංගී වලට ඇවිල්ලා තිනවා පොඩි පොඩි කොටසක් විතර වගේ මේ කුරක්කංගී වලටත් ඒ ආභාෂය ඒ සම්බන්ධව නෙළුම තෙක්කම කුරක්කන් කපනකොට කියන නිසා. මොකද ඒගොල්ලොමනේ ඒ වැඩිත් කරන්නේ විශේෂයෙන් මේක කාන්තා පාර්ශ්වය තමයි මේ කටයුතු කරන්නේ. එතකොට වැඩිපුරම ඉන්නේ රැළේ ඉදිරියෙන් යන්නේ අද්දකින් වැඩි අත්තම්මලා ටික ඊළඟට යනවා ඒගොල්ලන්ගේ දුවලා ටික ඊළඟට යනවා බාල මිනිබිරියෝ ටික තමයි අන්තිමට. ඒගොල්ලන්ට අද්දකින් අඩුවිනේ දැන් කෙතර බැස්සහම අර මොනවාද පැල ගලවන්න ගොයන්නේ හිටවන්න කපන්න කරන්න කුරක්කන් කපන්න පවා කුරක්කන් ගීතයක තියෙනවා මේ දෑලේ අරු දෙකෙන් යන්නේ දැනමුතුව මැදට කපන්නේ අපි සෑවම කෙල්ලෝ අපෙන් අවසරක් නැතනු බලටන් අයියෝ දාපල්ලලේන්සු හිස පැලේ දෙයියෝ. ඒකේ ඒකේ අපිට මේ කවියේ තියෙන අදහස් තමයි අදහස්. හරි මේ පුදුමාකාර දේවල් සමහර වෙලාවට මේ කවියත් එක්ක බැඳලා තියෙනවා. සමහර වෙලාවට අපි නොහිතන විදිහට අපේ ජීවිතයේ සමහර පැතිකඩවල් මේ කවියෙන් විවර කරන තැන් තියෙනවා. ඔව්. දැන් මේ මට පොඩි අතුරු කාරණයක් අහන්න හිතුණා ඉරේෂා. දැන් අර ඕස කියන වචනේ තේරුම අර්ථය මොකක්ද? ඕසේ හෝ හෝ ඕ අන් ඕ ඕකාරය කියන එක ඕ ශබ්දයක් විදිහට අරගෙන ඇදපැද ගායනවා කියන එක ඕ ඕ කියලා ඒක තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. කියලා ඇදපැද ගායනා කිරීම යති පිහිටවා ගායනා කිරීම අර අඬ මොනවාද මේ අපේ මේකෙන් ආවෙස අපිට පන්සල හරහා හොරණෑ වෙනවා හොරණෑ වෙනවා ඒ ආව ඒකත් අර ගොඩක් හොඳට හුස්ම අරගෙන උඹලා කියන නිසා අර ඒක තමයි ගත්තේ මේ අපේ නෙළුම් ඕසේ සඳහා. දික්කෝසේ කෙටි ඕසේ දෙකම තියෙනවා. ඒක දිගෝසේ කියලා කියන්නේ බොහොම විලම්බව ඉතා හෙමින් ගායන කොටසක් නේ විලම්බව කියන්නේ. වේගවත් බව අඩුයි. කෙටිෝසේ කියලා කියන්නේ වේග ටිකක් වේගවත්. අර තරම්ම ඇදෙන්නේ නැහැ. නෙළුම් සින්දුවත් ඒ දික් කෙටිෝසේට තමයි ගන්නෙ. නෙළුම් සින්දුව බෝගම්බර අපි නෙළුම්. දැන් අපි මේ ඔය දැන් තව අපිට තියෙනවා නේද දැන් ඔය හොරණෑව ආශ්‍රිතව හොරණෑව ඕසේ කියලා කොටසක් හරි රසවත් ගායනයක් තියෙනවා. අපි රේෂගෙන් අහලා බලමු. පාදයක් විතරයි කොටසක එක නෙළුම් ගියේම එක පාදයක් විතරයි ගායන්නේ. කොච්චර වෙලාවක් එක ගායන්නද නේද? ඔව් දැන් අපි දැන් මේ නෙළුම කියන්නේ තව නෙළුම් විතරක් නෙමෙයි නේද? අපිට මේ සාමාන්‍යයෙන් කතර බැස්සාම තව ගීත එකතු වෙනවා නේද? මම පොඩි බාධාවක් කරනවා.
මේ නෙළුම් ගීතවල තව රසවත් කොටස් ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් අහලා දැන් නෙළුම් අපි කිව්වේ මේ දිග්ගෝසනේ. ඔව්. දැන් අපි මේ ඒක තමයි මුලම දැන් පාන්දර ඉන්න කුඹරට බහින්නේ. එතකොට මුලම හරි ගායනා කරන්නේ ඔය හිමි කියන විලම්බව ගායන ගීත එක. දවල් මධ්‍යාහන වෙනකොට ගෑනි ඉස්සරහ මුදුන් වෙනකොට ටිකක් වේගවත් යන ඕන නිසා අපි නෙළුම් සින්දුව තමයි ගොඩක් වෙලාවට ගායනා කරන්න කොටසක් ගායනා කරන්නේ. බෝකම්බර අපි නෙළුමට යනකොට අධ්‍යාපන කාර්යයේදීත් අපිට පොඩි වැදගත් වෙන කාරණා කිහිපයක් තියෙනවා. දැන් මේ ගායනය ඇතුලේ තිත් රූප දෙකක් පසින්දු වාදනය කරලා නේද? පසින්දු මොකද්ද පසින්දු මේ තිත් රූප දෙක? මුලින් බෝගම්බර අපි කියනකොට මේ මැදුම් තනිතේ කඩිනම් තාලේ කියලා. ඔව් මැදුම් තනිතේ කඩිනම් තාලේ. දැන් අද අපි ව්‍යවහාරයේ 68 කියන එක. ඒවා තිබිලා තියෙනවා. ඒකෙන් තමයි දැන් අපි වික්‍රත්නායක කියන ආචාර්ය වික්‍රත්නායක නෑ මේ 68 රූපයේ මුලින්ම මේ ප්‍රායෝගික ව්‍යවහාරයට ගේන්නේ මේවා අතුරින් තමයි. මේ අලුත් සංගීත විවරණයක් හැදුවානේ මේ තාල රූපත් එක්ක. මේ කොච්චර ගීත ගාන ආවක් නිර්මාණය වුණාද අපේ කියව හැකි ගීත. මේ ජන සම්ප්‍රදාය ඇසුරින් ආවේ. ඉතින් මේ තිත් රූප හරි වටිනවා අපිට මේ දරුවන්ට කියලා දෙන්න. හරි වටින තැන් මේවා. හරි රස තැන්. හරි රසතැන් ගොඩක් එක්කයි මේ අඳුරය අපි අරගෙන ඉන්නේ. විශේෂයක් මතක් කරනවා. ඉතින් මේ සුවිශේෂී දේවල් අපි සමහර විට නොදකින් අපි නොඅසපු දේවල් අද දවසේදී අසා දැනගන්න ඔබට දැක ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉතාමත් සූක්ෂම අපි කතා බහ කරන සූදානම්. අපිත් එක්ක මේ සුවිශේෂී පුද්ගලයන් ත්‍රිත්වයත් එක්කයි අද කතා බහ කරන්නේ. ඒ නිසා අපි අඳුරයත් එක්ක එකතු වෙන්න කියලා යලිත් ඔබට මතක් කරනවා. අපි සජීවීව මතන්න අවස්ථාවක් තියෙනවා. ඔබට තිරයේ දිස් වෙන අපේ දුරකථන අංකයේ අපිට කතා කරන්න හිතේ යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ ජනගීය පිළිබඳව නැත්නම් ඔබ අද දවසේ අපි මේ කතා බහ කරන්න ආව මාතෘකාව පිළිබඳව අපිට කතා බහ කරන්න අවස්ථාවක් තියෙනවා. අපි යලිත් වතාවක් අපි දැන් මේ කතා කරමින් ඉන්නේ නෙළුම් ගී. තව තියෙනවා අපිට කතා. තව ඒ පැත්ත ගැන අපිට කතා බහ කරන්න තිබෙනවා. කොහොම රස තැන් තියෙනවා. දැන් මේ නෙළුම් ගී තව මේ පලාත් බදව වෙනස් වෙනවා නේද ඉරේස? පසින්දු. දැන් අපි සබරගමු පැත්තට ගියොත් එහෙම වෙන ශෛලියක ගායනයක් අපිට ඇහෙනවා. බෝගම් අපි මේ සබරගමු නෙළුම් ගීයක් මතක් වෙනවා නේද? හෙළ මුදුනින් බැස්ස කලට hele muduni mes kalate deniye ulu mahi kaave bimber ශෛලියක්.
යෝගේ තමයි දැන් ඒ සබරගමුවට හනන්නේ දේවලුත් එකතු කරමින් තමයි මේ ගීත කවි හැදෙන්නේ. ඔව් දැන් ඒ දැන් සබරගමුවේ දැන් සම්පූර්ණ සබරගමුවේ මාලිකාව සම්බන්ධ කියන තේරෙන්නේ. ඒ සංස්කෘතික පසුබිම මේකයි තියෙන්නේ. මේ දැන් මට මෙතෙන්දී බොහොම රසවත් කාරණයක් මතක් වෙනවා. අපේ රටේ ඉන්න බොහොම සුවිශේෂ සංගීතඥයෙක් එච් එම් ජයවර්ධන ශූරි. දැන් එච් එම් ජයවර්ධන ශූරින් අතට හම්බ වෙනවා මේ අපේ රඹුකල සිද්ධාර්ථ හාමුදුරන් වහන්සේ. ඒගේ බොහොම රසවත් ගීතයක් අපේ එඩ්වඩ් ජයකොඩි ශූරින් සහ නැසේගේ මාලනී බුලසිංහල මහත්මිය සමග ගායනා කර ගීතයක්. මේ දවසක් අපි ඔය ගැන කතා කරගෙන ඉන්නකොට මේ බොහොම රසවත් විදිහට මේ ගීතේ නිර්මාණය වෙච්ච හැටි අපිට මේ මතක් ඕ කතා බහට ලක් වුණා. මේ දැන් මේ එච් එම් ජයවර්ධන මහත්මයා මොනරාගල පැත්තේනේ බොහොම ජන පරිසරයක මේ හිටිය කෙනෙක්. මං හිතන්නේ එතුමාට මේ පරිසරයේ ලැබිච්ච ආභාෂයද දන්නේ නැහැ. මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මේ බුදුබණ ඇසුවා කියන ගීතයට පාදකුණේ මේ නාද මාලාව කියලා. දැන් අපි ඒක මේ පොඩ්ඩක් ඒ ගීතය පොඩ්ඩක් මතක් කරමු නේද පසුද? ගතිගුණ අතින් අපි අවමා සාර්ථක ගීතයක් වුණානේ මේක නේද? අපේ මේ වෙනම මේ කැඩපතකින් විනිවිද දකින වගේ මේ සමාජයේ පැතිකඩක් නේද? එතකොට මේ ඒකට කොච්චර සාධාරණ කිෂ්ඨ වෙලාද මේ තනුව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච මේ දැන් අපි ඉස්සල්ලා කියපු සබරගමු නාදමාලාවේ ෆ්ලේවර් එකනේ මේ තියෙන්නේ. ඒක තමයි. ඒ ෆ්ලේවර් එකේ ගුණසුවඳ තියෙන්නේ මේකේ. ඒකේ රසය. ඒක රසය තියෙන්නේ. මේ කොච්චර මේ භාවාත්මකයිද මේ අදහසට කොච්චර ගැළපෙනවද? එතකොට අපි මේ ජනගීය බැහැර කරන්න පුළුවන්ද? නිකන් ඔහේ නිකන් සාමාන්‍යයෙන් ගලාගෙන ආපු එකක් කියලා බැහැර කරන්න බෑනේ. නිර්මාණකරුවෙකු අතට මේක આવුනාම ඉතාම සුන්දර නිර්මාණයක් බවට පත් වෙනවානේ. බොහොම සුන්දර විදිහට හැම දෙයක්ම උපමට්ටම් කරන අපේ රටේ ඉන්න මේ ශ්‍රී ලාංකීය සංගීතඥයන් ඇල්මක් දක්වනවා. ඒ වගේම තමයි ඔවුන්ට ඒ හැකියාවක් තියෙන බව අපට මේ කරුණ වලින් පේනවා. ඉතින් අප අද සුවිශේෂී කතාබහකයි නියත වෙන්නේ අඳුරයත් එක්ක. මට හිතෙනවා මේ රසය ගැන කතා කරන්න අපිට තව බොහෝ වේලාවක් තිබෙනවා. ඊට මත්තෙන් ඔබට පුළුවන් අපිට කතාබහ කරන සජීවව සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි සූදානම් දැන් කෙටි විරාමයක් ලබා ගන්න මොහොතක් රැඳී ඉන්න අවසන් කරනවා. ඉතරණ සරණයි නුඹලට මගේ බහුදරු